කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල කොවිඩ් ආසාදනයෙන් මෙරට සිදු වූ දසවන මරණය වාර්තා වෙයි මිය ගිය තැනැත්තිය කුවේට් සිට මෙරටට පැමිණ නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් හෙටාලුවේ මහතරට සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ඉවත් කෙරේ ඇඳිරි නීතිය ඉවත් කළ පසු නිරෝධායන රීති කඩ කරන්නන්ට දැඩි දඬුවම් ඉදිරියේදී හෝටල් ආහාර පාන වැඩි කිරීමට ආපනශාලා හිමියන් තීරණය කරයි. මැතිවරණය ගැන පක්ෂ විපක්ෂ අදහස්. ආර්ථික තත්ත්වයේ සැබෑ තොරතුරු ජනතාවට හෙළිදරව් කරන්න එජාප නායක රනිල් කියයි. ඕනෑම අභියෝගයකට මූණ දීමට වත්මන් රජයට හැකි ඇමති දිනේෂ් කියයි. රටේ පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබා දිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත්ගෙන් ප්‍රකාශයක් ප්‍රථමයෙන් දේශීය පුවත් මෙරට තුල සිට වූ දසවන කොරෝනා මරණය අදපසුර වේ වාර්තා වුණා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ දහවන මරණය අදපසුර වේ වාර්තා වුණා මෙලෙස මියගොස් ඇත්තේ පසුගියතා කුවේට් සිට මෙරට පැමිණි 52 වැනි කාන්තාවක් අදාළ කාන්තාව මෙරට පැමිණීමෙන් පසු ත්‍රිකුණාමලයේ නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටි කාන්තාවක් බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සඳහන් කළේ. වෛරසය ආසාදනය වීමෙන් මෙරට සිදු වූ පළමු මරණය පසුගිය මාර්තු මාස 28 වන දින වාර්තා වූ අතර මෙය මෙරට සිදු වූ 10 වන මරණයයි. ගත වූ පැය 24 තුල කොරෝනා වෛරසය ආසාදනය වූ නව රෝගීන් 21 දෙනෙක් හමු වීමත් සමග මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 1162 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ පුත්ක්‍රීන් 52 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. අදාළ ආසාදිත පුත්ක්‍රීන් අතුරින් 50 දෙනෙකු විදේශගතව සිට පැමිණ නිරෝධායනය වෙමින් සිටි පුත්ක්‍රීන් වන අතරින් 49 දෙනෙකු කුවේට්ටි සිට පැමිණ ත්‍රිකුණාමලයේ සහ මින්නේරිය නිරෝධායන මධ්‍යස්ථානයන්හි නිරෝධායනය වෙමින් සිටි පුත්ක්‍රීන්. එසේම අනෙක් ආසාදිත පුත්කලයා ඉන්දුනීසියාවේ සිට පසුගියතා මෙරට පැමිණි අයෙක්. ඊයේ දින හඳුනාගත් ආසාදිතින් අතර නාවික හමුදා සමාජිකින් දෙදෙනෙකුද වන බවයි වසංගත රෝග විද්‍යා ඒකකයේ සඳහන් කළේ. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකිකයින් මෙරට ගෙන්වා ගැනීම සීමා කිරීම කෙරෙහි මේවන විට අවධානය යොමු වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. නාවික හමුදා සමාජිකින්ට වෛරසය ආසාදනය වූ වෛරු මෙතෙක් විසඳී නොමැති පසුබිමක විශාල වශයෙන් විදෙස් රටවල පුත්ක්‍රීන් පැමිණීම ගැටලුකාරී විය හැකි බවයි විශේෂඥ වෛද්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ. වෛරසය ආසාදනය වී පූර්ණ සුවය ලැබූ පුත්ක්‍රීන් සංඛ්‍යාව 695ක්. තව දුරටත් වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 457ක්. මේ අතර වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබූ නාවික හමුදා සමාජිකින් 20 දෙනෙකු අද පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව පූර්ණ සුවය ලැබූ සමස්ත නාවික හමුදා සමාජිකින් සංඛ්‍යාව 313ක් බවයි නාවික හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. මේ අතර බූස්ත නාවික හමුදා කඳුරේ නිරෝධායනය වූ පුත්කලින් 14 දෙනෙකු නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කර අද ඉන් පිටව ගියා. රාජකීය ආයුර්වේද ශික්ෂණ රෝහලේ පවත්වාගෙන යනු ලබන නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුත්කලින් 39 දෙනෙකුද අද ඉන් පිටව කියපවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ සඳහන් කළේ. පවතින වසංගත තත්ත්වයේ හමුවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රුසියාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 181 දෙනෙකු අද අලුයම දිවයිනට පැමිණියා. ඒ යුවේල් 12.6 තරණ විශේෂ ගුවන් යානයෙන්
හෙට සිට දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මක වන්නේ දිනපතා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් බව ජනාධිපති මාත්‍යංශය පවසනවා. මේ අතර ඇඳිරි නීතිය ඉවත් කළ පසු ජනතාව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව ක්‍රියා කළ යුතු බවයි සෞඛ්‍ය අංශය පවසන්නේ. හෙට දින සිට ඇඳිරි නීතිය දිවයින පුරා රාත්‍රී 10 සිට අලුයම 4 දක්වා පමණක් පැනවීමටගත් තීරණයට අනුව හෙට සිට අලුයම 4 සිට රාත්‍රී 10 දක්වා පැය 18ක කාලයක් දිනපතා නැවත දැනුම් දෙනතුරු ඇඳිරි නීතිය සමස්ත දිවයිනටම ඉවත් වෙනවා. හෙට දිනේ වන විට කොළඹ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතවත් ඇඳිරි නීතිය දහවල් කාලේ ලිහිල් වෙනවා. නමුත් රාත්‍රී 10 සිට පාන්දර 4 දක්වා පැවැත්වෙනවා. දැන් විශේෂයෙන්ම සති දෙකකට ආසන්න කාලයක් ඇඳිරි නීතිය පවතින අතරතුරම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක ආශ්‍රිතව අදාළ කටයුතු සිදු වුණා. දැන් හෙට සිට එහි තවත් පියවරක් හැටියට මේ කටයුතු ලිහිල් වී තිබෙනවා. නමුත් රාත්‍රී කාලයට ඒ ඇඳිරි නීතිය ඒ ආකාරයටම ක්‍රියාත්මක වෙනවා. අත්‍යවශ්‍ය සේවා හැරෙන්නට අනිත් අයට ගමන් කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙම ගමන් කරනවා නම් ඇඳිරි නීති බලපත්‍රයක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. ඇඳිරි නීතිය එලෙස ලිහිල් කළද කර්මාන්ත ශාලා ආයතන කාර්යාල සහ වෙළඳ සැල් පවත්වාගෙන යාමේදී මගී ප්‍රවාහනයේදී COVID-19 වෛරසය පාලනය කිරීම පිණිස සෞඛ්‍ය බලධාරීන් නියම කර ඇති විසබීජ හරණය මුඛ ආවරණ පැළඳීම විටින් විට අත්සේ දීම සහ සමාජ දුරස්ථභාවය තබා ගැනීම වැනි සෞඛ්‍ය උපදෙස් මුළුමනින්ම අනුගමනය කළ යුතු බවයි ජනාධිපති මාධ්‍යංශයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. එමෙන්ම රාජ්‍ය සහ පෞද්ගලික යන දෙයන්ශයේ ආයතනවල සේවයට කැඳවන සේවක සංඛ්‍යාව කැඳවන්නේ කුමන සේවකීන්ද යන්න ඒ ඒ ආයතනවල ප්‍රධානීන් හට තීරණය කිරීමට පැවරෙනවා. මේ අතර හෙට දින සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ලිහිල් වූ පසු ගම්පහ සහ කොළඹ යන දිස්ත්‍රික්ක දෙක හැරෙන්නට සෙසු දිස්ත්‍රික්ක සඳහා දිස්ත්‍රික් අතර ගමනාගමනයට අවසර හිමිවනවා. ඒ අනුව වෙනත් දිස්ත්‍රික්කවල සිට කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්ක දෙසට පැමිණෙන බස් රථ එම දිස්ත්‍රික් සීමාවට ඇතුළු නොවි නිට්ටඹුව, මිනුවන්ගොඩ, පානදුර, අවිස්සාවෙල්ල, මීගමුව සහ කොට්ටාව යන ස්ථානවලින් සිය ගමනාන්තය සනිටුහන් කළ යුතු වෙනවා. මෙතර ප්‍රවාහනය සඳහා දුම්රිය 27ක් හෙට පෙරවරුවේ කොළඹ බලා දහවණේ කිරීමට සූදානම් කර ඇති අතර ඊට අමතරව නගරාන්තර දුම්රිය දෙකක්ද කොළඹ කොටුව බලා දහවණේ කිරීමට කටයුතු යොදා තිබෙන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ. කවරෙකු හෝ දුම්රියෙහි ගමන් කිරීම සඳහා ලියාපදිංචි වී නොමැතිනම් දුම්රිය ස්ථානය වෙත පැමිණ තම රාජකාරී හැඳුනුම්පත පෙන්වා ලබාගත් ටෝකන් පත සමග දුම්රියෙහි ගමන් කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසන්නේ. මෙතර සේවාවන් ලබා ගැනීම සඳහා කොළඹ මහනගර සභාවට හෙට දින සිට ජනතාවට පැමිණීමට හැකියාව පවතිනවා. හෙට සිට මහජනතාවට කොළඹ මහනගර සභාවට පැමිණෙන්න පුළුවන් අවශ්‍ය සේවා ලබා ගන්න රජයේ විසින් ඇඳිරි නීතිය ඉවත් කිරීම සිදු කරනවා කියලා දැන් ප්‍රකාශයට පත් කරලා තියෙන නිසා. එහිදී මහජනතාව කොළඹ මහනගර සභාවට පැමිණෙනකොට ඔවුන්ට අත්සෝදන ස්ථාන අපිම ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම කැමැති කෙනෙකුට ශාකසාර වාෂ්ප කුටියක් හදලා පිවිසුත කරලා තියෙනවා. ආශ්වාස ප්‍රාශ්වාස කරන්න ශ්වසන මාර්ගය සඳහා ප්‍රතිකාරයක් විදිහට ඒ වගේම පෝලිම් ක්‍රම මහජනතාව වෙන තැන්වල මීටරය ලකුණු කළා සකස් කළා තියෙනවා. ඒ වගේම අපේ කාර්ය මණ්ඩලය සියලුම වෛද්‍ය උපදෙස් පිළිපදිමින්ම ඔබ වෙත සේවය ලබා දීමට සැදී පැහැදී සිටිනවා. මේ අතර හෙට දින ඇඳිරි නීතිය ලිහිල් වූ පසු මාස දෙකකට අධික කාලයක් ඇඳිරි නීතිය පනවා තිබූ කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ජීවත් වන ජනතාව ඇඳිරි නීතිය ලිහිල් වීමෙන් අනතුරුව අනුගමනය කළ යුතු සෞඛ්‍ය පිළිවෙත් සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජෝසිංහ මහතා මෙලෙස අදහස් පළ කළා. හෙට දිනේ කොළඹ ගම්පහ දිස්ත්‍රික්කයේ දහවල් ඇඳිරි නීතිය ඉවත් වීමෙන් පසු සෑහෙන සාමාන්‍ය තත්ත්වයකට පත් වෙනවා. හැබැයි මේ සාමාන්‍ය තත්ත්වය කියන්නේ මේ పూర్ව කොවිඩ් සමය තුල අපි ජීවත් වූ සමය නොවේ. අපි කියනවා මේක නව ජීවිතයක් කියලා, නව සාමාන්‍යයක් කියලා. එහිදී දැන් මේ පවතින పూర్ව පශ්චාත් කොවිඩ් සමය තුල ජීවත් වන්න වෙන්නේ අපි මේ කොවිඩ් සමයට පෙර ජීවත් වුණ ආකාරයට නොවේ. එහිදී ප්‍රධාන කරුණු තුනක් සමස්ත ජනතාව තරයේ එල්බගත යුතුයි. සමාජ පරතරය, ස්වසන ආචාර ධර්ම සහ අපගේ දෙයත්වල ස්වස්ථතාවය අපි කියන හෑන්ඩ් හයිජින් කියලා. මේ තුන රැකගෙන අපේ සමාජ ජීවිතය, ජන ජීවිතය, ආර්ථික ජීවිතය හැකි තරම් හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම සඳහා තමයි අප කටයුතු කළ යුත්තේ. හෙට දින ඇඳිරි නීතිය ඉවත් කළ පසු නිරෝධායන පනතේ රීති උල්ලංඝනය කරන පුද්ගලින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බව නියුච්ච පොලිස්පති අජිත් රෝහණ මහතා පවසනවා. අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා.
ඔබ යම්කිසි රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ඔබ ස්වයන් රැකියාවක නිරත වෙන්නේ නැත්නම් ඔබට විශේෂ කාර්යයක් නැත්නම් හැකිතාක් දුර නිවසේ රැඳී සිටිය යුතුයි විශේෂ කාර්යයක් නැත්නම් තැන් තැන් වල ගමන් කරන්න එපා වෙනදා ගමන් කරපු ආකාරයට තවමත් ගමන් කිරීමේ හැකියාවක් නැහැ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් තුමා විසින් පොලිස්පති වෙත විශේෂ නියෝගයක් උපදේශයක් ලබා දෙනු ලැබුවා මේ නියෝගයේ සඳහන් වෙන්නේ එම සමාජ දුරස්ථභාවය රඳවා තබා ගැනීමට නොහැකිවන පුද්ගලයන්ට එරෙහිව නිරෝධායන රීතීන් යටතේ කටයුතු කරන ලෙසට සියලුම පොලිස් ස්ථානාධිපතිවරුන් වෙත දන්වා තිබෙනවා හෙට දිනේ සිට යම් කිසි කෙනෙක් විශේෂයෙන්ම සමාජ දුරස්ථභාවය පාත්වාගෙන යන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ අය අත්අඩංගුවටගෙන ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල මෙතෙක් කල අපි ශ්‍රී රෝද රථ ඒ වගේම කුලී රථ රාජකාරී සඳහා පැමිණෙන අයට විතරයි ධාවනය කිරීමට ඉඩ අවස්ථාව ලබා දී තිබුණේ නමුත් හෙට සිට ඒ කුලී රථ ධාවනය කිරීමේ හැකියාවක් තියෙනවා නමුත් එෙහිදී සමාජ දුරස්ථභාවය වැදගත් වෙනවා ශ්‍රී රෝද රථයක ගමන් කරන්න පුළුවන් වෙන්නේ පිටිපස රියදුරා අරුණු කොට වැඩි හිටියන් දෙදෙනෙකුට පමණයි ඒ වගේම සාමාන්‍ය කුලී මෝටර රථයක නැත්නම් කාර් එකක ගමන් කරන්න පුළුවන් වෙන්නේ රියදුරා හැරුණු කොට තිදෙනෙකුට පමණයි විශේෂයෙන්ම තවමත් අපි අවසර ලබා දී නැහැ සම්බාහන ආයතන ඒ වගේම කාය වර්ධනාගාර විවෘත කිරීමට නමුත් ඉදිරියේදී ඒ සඳහා සූදානම් වීමට සම්බාහන ආයතන කාය වර්ධනාගාර ඒ පාලකීන් හිමිකරුවන් අදාළ උපදෙස් බාගත කරගෙන සූදානම් වන ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් මා වෙත දැනුම් දුන්න ඒ කරුණු ප්‍රකාශ කරන ලෙසට එමෙන්ම තවදුරටත් සාමාන්‍යයෙන් නගර වීදි ආශ්‍රිතව තියෙන සාමාන්‍ය පිසු ආහාර සපයන කුඩා හෝටල් ඒ වගේම බක්කි කඩ කුත්තු කඩ මේ ආදී විවෘත කිරීමට අවකාශ ලැබෙන්නේ නැහැ ඉදිරියේදී ඒ තත්ත්වය වෙනසක් වෙන්න පුළුවන් නමුත් නැවත දැනුම් දෙන තුරු ඒ තත්ත්වය පාලනය කරගෙන පවත්වාගෙන යාම අත්‍යවශ්‍ය වෙනවා කොළඹ නගරය ගම්පහ නගරය මේ දිස්ත්‍රික්ක දෙක ආශ්‍රිතව විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය සමග දුරස්ථභාවය පවත්වාගෙන නොයමින් කටයුතු කරන අයට එරෙහිව හෙට සිට වැටලීම් කර මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා විශේෂයෙන්ම අපි සිවිල් ඇඳුමින් පොලිස් කණ්ඩායම් යොදවා තිබෙනවා ඒ වගේම වීඩියෝ කළ හැකි දුරකථන සමග එම අවස්ථාවේදීම වීඩියෝ කරනවා ඒ වීඩියෝ කිරීමෙන් අනතුරුව නිල ඇඳුමින් සිටින නිලධාරීන් එම ස්ථානයට ගොස් අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරනවා ඒ නිසා විශේෂයෙන්ම ජනතාවට කියනවා ඔබ පෝලිමක ඉන්නෝ නම් ඔබ යම්කිසි මුදල් ගෙවන ස්ථානයක ඉන්නෝ නම් ඔබ පාරිභෝගික භාණ්ඩ ලබා ගැනීමට තියෙන ස්ථානයක ඉන්නෝ නම් දුරස්ථභාවය තබාගෙන අනිවාර්යයෙන්ම සිටිය යුතුයි එම නැත්තම් ඔබට විරුද්ධවත් ඒ වගේම එම ආයතනයේ කළමනාකරුවන් හෝ පාලකීන් තේරෙහිවත් හෙට සිට දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා බත් පාර්සලයක මිල ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා පරිප්පු අර්ථාපල් රතුළුණු සුදුළුණු මිරිස් සැමන් සීනි යෝගට් ඇතුළු ආහාර ද්‍රව්‍ය රසකට පසුගිය 22 වනදා සිට විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක් පැනවීමට රජයේ තීරණය කළා. ඒ අනුව බත් පාර්සලයක මිල ඇතුළු තවත් ආහාර ද්‍රව්‍ය රසක මිල ඉහළ දැමීමටයි ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර ඇත්තේ. මේ හදියට කියලා කරුණා කළා මේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා පනවපු ආනිදි බල වහාම ඉවත් කරන්න මේ තුලින් වෙන්නේ අසරණ පාරිභෝගිකයන්ට ඉතාමත්ම අසීතින බෙලකට තමන්ගේ දෛනික ආහාර වේල සපුරා ගැනීම සඳහා වෙන්නේ අපට පාඩු ගන්න බෑ අපි මාස දෙකක් හොටල් වහලා අඩගුලේ ගෙවා ගන්න බරුව අන්තසරණල ඉන්නේ ඒ නිසා අපිට පාඩු తీව ගන්න බෑ ටෝස් එක පැටිස් එක වගේම පරාට කොත්තු විතර රොටි වඩේ මේ සියල්ල හදන්න අවශ්‍ය වෙන පොල් තියෙනවා ඒ අනුව මේ පොල් තියෙන නිෂ්පාදනය කරන සියලු ආහාර පාන වලින් කරන වැඩි වෙනවා ඒ වගේම කැම්ප් එකට එක මිලක් අනිවාර්යෙන්ම වැඩිම ලක්කර එකට කරන් දෙයක් නැහැ මේක අපේ කර්මාන්තේ කරා වැඩෙනවා පාරිභෝගිකයෝගේ පරිභෝජන ප්‍රමාණය අඩු වෙනවා ඒ තත්ත්වය තුළ පාරිභෝගිකයන්ට වෙනම රෝගයක් හැදෙනවා මේ පරිභෝජන අඩු වීම තුළ හෝටල් නැවත විවෘත කර හෙට දිනේ සිට මේක මේ අනිවාර්යම කියන්න මොකද ඉතින් පස්සේ අනිවාර්යම සියලුම කැම්ප් එකට වැඩි කරනවා වැඩි කරන මිල ප්‍රමාණය අපි හෙට හෝ අනිත් ප්‍රකාශයට පත් කරන මෙන්න මේ මුදලින් තමයි වැඩි වෙන්නේ කියන්නේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙස හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රජයෙන් ඉල්ලා සිටිනවා ඒ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මාලිකාවත්තේ ජීවිත තුනක් අහිමි වීමේ සිද්ධියෙන් අද ශ්‍රී ලංකාවේ ජනතාව පත්ව සිටින ආර්ථික අහේනිය තත්ත්වය පෙන්නුම් කරනවා හැම අවුරුද්දකම ඔය ආකාරයට සල්ලි බෙදුවා ඒත් පාලනය කරන්න බැරි තරම් සෙනඟක් ආවේ නැහැ රුපියල් 1500කට ජීවිතේ පරදුවට තියන්න තරම් ජනතාව අසරණ වුණේ නැහැ අද ජනතාවට ජීවත් වෙන්න අමාරුයි සල්ලි නැහැ රැකියා නැහැ ආදායම් නැහැ දවසින් දවස බඩු ගණන් යනවා රුපියල් 5000 දීමනාවවත් ගෙවා ගන්න බැරි තත්ත්වයකට ආණ්ඩුව පත් වෙලා මේ සියල්ලෙන් පැහැදිලි වෙන්නේ අද අපේ රටේ ආර්ථික
ජාතිකය පත්ව ඇති බැරෑරුම් තත්වයයි. ණය ගෙවීමට බැරි වී බංකොලොත් වෙන ඊළඟ රටවල් පහ අතරට ශ්‍රී ලංකාවත් අයත් විය හැකි බව ලෝක මූල්‍ය දර්ශක පුරෝකථනය කරනවා. ඉකොනොමිස් සංගරාව පෙන්වා දී ඇත්තේ දකුණු ආසියානු රටවල් අතරින් වැඩිම ආතතියට ලක් වී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආර්ථිකය බවයි. 2023 වෙද්දී අප ගෙවිය යුතු ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 10ක්. මේ වසරේ පමණක් ඩොලර් බිලියන 3ක් ගෙවන්නට තියෙනවා. මේ අවුරුද්දේ ඔක්තෝබර් මාසයේ එක් දිනයක තුලදී පමණක් ඩොලර් බිලියනයක් ගෙවිය යුතුයි. මෙම ගණන් ඉලක්කම් පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. රටේ ජනතාවගේ තනාගතය පිළිබඳ ප්‍රශ්නයක්. ජීවත් වීම සහ ජීවිත පිළිබඳ ප්‍රශ්නයක්. ඒ නිසා අප ආණ්ඩුවේ නිල්ලා සිටින්නේ රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව සැබෑ තොරතුරු ජනතාව හමුවේ හෙළිදරව් කරන ලෙසයි. එසේ නොකර නිශ්ශබ්දව සිටීමෙන් මේ කිසිදු අනතුරුදායක තත්ත්වයකින් ගොඩ ඒමේ මාර්ගයක් සෑදෙන්නේ නැහැ. රටතුල හදිසි තත්ත්වයක් ඇති වූ විට ඊට මුහුණ දීමට වත්මන් රජයට හැකියාවක් පවතින බවත් කිසිදු ආකාරයකින් සහල් හිඟයක් නොමැති බවත් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසනවා. යද පෙරවරුවේ සියත ටීවී ඔස්සේ විකාශය වූ 6:55 පිළිසඳර වැඩසටහනට එක් වෙමින් රජය ඉතාම හොඳින් දන්නවා ඒ වාගේම නිෂ්පාදකෙනුත් දන්නවා සහල් මෝල් හිමියනුත් දන්නවා මේ සැරේ ඉතාම සශ්‍රීක අසන්නක් ආවා. මේ අසන්න අපිට අතිරික්තයක්. ඒ නිසා අපි ඉතාම ප්‍රවේශමෙන් ඒ සියලු දෙනා සමග තොරතුරු අවබෝධ කරගනිමින් ජාතික යහපත සඳහා අපි මොකකටද කොවිඩ්-19ට මූණ දුන්නේ? ආර්ථිකය පැත්තෙන් තියලා ජීවිත ආරක්ෂා මුලට ගෙනාවා. මොකද ජීවිත ආරක්ෂා කරගත්තොත් ආර්ථිකය පස්සේ ගොඩනගන්න පුළුවන්. ඒක තමයි ප්‍රමුඛතාවය. නැතුව අපි ආර්ථිකය පමණක් එල්ලෙලා හිටියනම් අපිට සෞඛ්‍ය සම්පන්න භාවයේ සමහර විට මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවට දෙන්න බැරි වෙයි. ඒ නිසා දැන් අපි මූණ දෙන්නේ අපේ රටේ නිෂ්පාදන වඩාත් සාධාරණව වෙළඳපොළට ලබා දීම හා මාජනයට ලබා දීම. හදිසි තත්ත්වයක් ඇති වුණොත් රජයට මූණ දෙන්න පුළුවන්. ගබඩාගත් කරගත්ත ආහාර ප්‍රමාණයක් තිබෙනවා අපේ ගබඩාංශවල. ඒ වගේම ඇති වෙන අර්බුදයකට අපි මුහුණ දෙන්න රජය ඕනෑම වෙලාවක සූදානමින් සිටිනවා. රටේ පුරවැසියන්ට ප්‍රමුඛත්වය ලබා දීමට වත්මන් රජය කටයුතු කළ යුතු බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රජයක් සිටින්නේ රටක ජනතාව සුරකින්නට. අපේ රටේ රජයේ ප්‍රධානතම වගකීම වන්නේ රටේ පුරවැසියන් ආරක්ෂා කිරීම. පහුගිය දවසක අපිට අහන්නට ලැබුණා සේෂල්ස් රටේ රටවැසියන්ට විශේෂ වරප්‍රසාදයක් සානුකම්පික හේතුන් මත අපේ රජය ලබා දුන්නයි. මම අහන්න කැමති රජෙන් ඔබලාගේ ප්‍රධානතම වගකීම රටේ ජනතාව සුරකීම නොවේද? ඔබලට පෙනෙන්නේ නැද්ද කුවේට් ඇතුළු මැද පෙරදිග රටවල් රාශියක අගහිකතාවෙන් ජීවත් වන අපේ රටේ ජනතාව? මේ තරම් විශාල ප්‍රමාණයක් ශ්‍රී ලාංකිකයින් අසරණ භාවයට පත් වී සිටින මොහොතක සේෂල්ස් රටේ පුරවැසියන්ට ප්‍රමුඛතාවය ලබා දීමේ විශේෂත්වය මොකක්ද? මොකක්ද මේ අභිරහස? අපේ රටේ ජනතාව පිළිබඳව හද සසලවන්නේ නැද්ද? එදා මේ ජන කොට්ටාසයට කිව්වේ රට විරුවන් කියලා. ඡන්දෙන් පස්සේ රට විරුවන් අමතක වෙලා නේද? කරුණාකරලා මේ දෙබිඩි ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට එපා. අපේ රටේ පුරවැසියන්ට අපේ රටේ ජනතාවට ප්‍රමුඛත්වය ලබා දෙන්න. මේ අයගේ දහඩිය කඳුල වේදනාව තුලින් තමයි අපේ රටේ විදේශ විනිමය මේ තරම් ශක්තිමත් තැනකට එන්න හැකියාව ලැබුණේ. විදේශ ප්‍රේෂණ හරහා තමයි මේ රටේ විදේශීය ශ්‍රමිකින්ගේ කැපවීම තුල දහඩිය කඳුල වේදනාව තුල මේ මහඟු කාර්යය අපේ රටට ඉෂ්ටවන්නේ. විදේශ විනිමය වර්ධනය වන්නේ. ඒ නිසා කරුණා කරලා රජයෙන් ඉල්ලීමක් කරනවා හඳුනා ගන්න ප්‍රමුඛත්වය. ඔබලා මේ තැනට ආපු ගමන අමතක කරන්නට එපා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. එම මාධ්‍ය හමුවට එක් වෙමින් එම පක්ෂයේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේ නිරෝධායන නීතිය එකලස ක්‍රියාත්මක විය යුතු බවයි. කවුරුත් පිළිගන්නවා මම හිතන්නේ විවාදයෙන් තොරව ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ කාර්යභාරය වන්නේ වෛද්‍ය උපදේශවලට අනුව හැකිතාක් ඉක්මනට ජනතාවගේ පරමාධිපත්‍යයට ගරු කරමින් සර්වජන ඡන්ද බලය ආරක්ෂා කරමින් මැතිවරණ පැවැත්. ඒත් අද අපි කනගාටුවෙන් කිව යුතුයි මැතිවරණ කොමිෂන් සභාවේ එක සමාජිකයෙකුගේ හැසිරීම ගැන හිතන විට සාධාරණ සැකයක් මතුවෙනවා. ඒ කොමසාරිස්වරයා කටයුතු කරන්නේ මැතිවරණ පැවැත්වීමටද? එහෙම නැත්නම් මැතිවරණ පැවැත්වීම කිසිසේත් නොකළ හැකි තත්ත්වයක් ඇති කිරීමටද කියලා. නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා
නිරෝධායන නීතිය උල්ලංඝනය කරන සෑම දෙනාටම විරුද්ධව තරාතිරම බලන්නේ නැහැ කවුරු හෝ ඒවා. නිරෝධායන නීතිය මේ රටට අවශ්‍යයි. මේ රටේ ජනතාවගේ ජීවිත රැක ගැනීම සඳහා. ඒක උල්ලංඝනය කරන ඕනෑම කෙනෙකුට විරුද්ධව දැඩි පීවර ගන්නවා. අත්අඩංගුවට ගන්නවා. නීතිය ස්වාධිපත්‍යය කියන්නේ පොදුවේ අපි සියලු දෙනාටම අපි කවුරු වුණත් අපි සියලු දෙනාටම අනිවාර්යෙන් බලපාන මූලධර්මයක් जनता කොරෝනා පිළිබඳව බරපතල අරමුදයක් වෙන වෙලාවකදී ඉන්දියානු අගමැතිවරයා සහ ශ්‍රී ලංකාවේ ජනාධිපති දුරකථනයෙන් කරන සාකච්ඡාවේදී කොළඹ වරායේ නැගිටින ගැටිය පිළිබඳ දිවිසුම් වේගවත් කරන බවත් ඒ කටයුතු ඉස්සරහට ගන්න බව මේ සාකච්ඡා කිරීම ඇතුළත පැහැදිලිව පේන්න තිබෙන දේ තමයි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවෙන් මේ කොළඹ වරායේ නැගිටින ගැටිය ඉන්දියාවට සහමුලින්ම පවරා දීමේ උත්සාහයක් කරනවා කියලා ලිතුමා ඡන්ද ව්‍යාපාරික කිව්වා ඇමරිකානු MCC දිවිසුම අවශ්‍ය කරනවා කියලා අද මෙවනකම් කැබිනට් මණ්ඩලයෙන් MCC දිවිසුම අවශ්‍ය කරලා නැහැ ඒ නිසා කොළඹ වරායේ සතුව තිබෙන ඉතාම නවීන ප්‍රධානම ගැටිය මෙව නැගිටින ගැටිය සේවක සංගම් සියලු දෙනාගේ තියෙන විකුණන්න එපා ඒ ලාභ කරන්න උන්ට පුළුවන් කියලා එසේ තිබෙදී පසුගිය ආණ්ඩුවෙන් මේ ජාතික සම්පත් ඉදිරිමඩ ගත්ත තීන්දුව මේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය තුළදී ඒ විකුණා දැමීමේ පුද්ගලීකරණය කිරීම කටයුත්තම කිරීමට සූදානම් වන බව අපට පේන්නේ මොකද ලංකාවේ ආර්ථික නන්නත්තර රජා තියෙන වෙලාවකදී ලෝක බලවත් රාජ්‍යයන් අපේ ජාතික සම්පත් ගැහැ ගැනීම උසාවියට සම්බන්ධ වෙනවා කියලා දකින්නේ සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව මහමැතිවරණයේ පැවැත්වීමට කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් හිටපු රාජ්‍ය මාත්‍ය දයසිරි ජයසේකර මහතා පවසනවා ඒ කුරුණෑගල ප්‍රදේශයේදී මාත්‍ය වෙත අදහස් දක්වමි තරම තියෙන වසංගත තත්ත්වයක් එක්ක වෛද්‍ය වරුන්ගේ අවවාද අනුශාසන අරගෙන අපි මේ මැතිවරණේ ක්‍රියාත්මක කළ යුතුයි. මයිතර අඟහරුවාදා ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසන් තීන්දුව ලැබලා දෙයි. එදෙනින් පස්සේ විශේෂයෙන්ම සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා කියලා තිබුණා ඕනම වෙලාවක මැතිවරණේ තියන්න පුළුවන් තත්ත්වයක් සෞඛ්‍ය අංශ පැත්තෙන් දකින්නයි කියලා. ඒ අනුව මැතිවරණ කොමිසම මම හිතන්නේ ඉතාම ඉක්මනින් මේ මැතිවරණේ පවත්වන්න අවශ්‍ය කරන කටයුතු ටික කරයි කියලා අපි විශ්වාස කරනවා. මොකද නේද පක්ෂ අතර පොඩි ගැටලීමක් තියෙනවා වගේ නිකන් අපිට දැනන්න. නෑ නෑ ඒක සම්පූර්ණ වැරදි තොරතුරක් කියලා තියෙන්නේ. අපේ පක්ෂයේ वर्तमान पक्ष सभापतिमा मैत्रीपासी पक्ष नायक करण चंद्रिका मैथिनी अपे पक्ष उपदेश किसी अभ्यंतर अर्बुद अनेक पक्ष श्रीलंका निदास पक्षे न වත්මන් රජේ විසින් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා බදු පනව අවශ්‍ය මුදල් ලබා ගැනීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ කම්තිස්ස අත්නායක මහතා පවසනවා. එයද කොළඹ පැවතී මාධ්‍ය හමුවකදී. දැන් මේ COVID-19 එන්න පෙර ජනවාරි පෙබරවාරි මාසේ පරිප්පු කිලෝ එකක් තිබුණේ රුපියල් 90යි 100යි අතර මිලකට. අද ඒක 170යි 180යි මිලකට වැඩි වෙලා තිබෙනවා. සීනි කිලෝ එකක් අද 135 දක්වා වෙනස් වෙලා තිබෙනවා. කිරිපිටි රුපියල් 40කින් වැඩි වුණා ග්‍රෑම් 500ක මිල. අල කිලෝ එකක් 115 120ට ගිහිල්ලා බීලුණු 100යි 120යි 140යි සෙමන්ටින් එකක් අද ඒක 240ක් දක්වා වැඩි වෙලා හාල් මැස්සෝ අද 600ක් වෙලා හාල් මැස්සෝ සාමාන්‍යයෙන් හිතුවොත් කිසිදු ආකාරයක සහනයක් මේ මාස දෙකේ ලැබිලා නැහැ ආණ්ඩුවට ඕනේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත බර පටවලා වැඩියෙන් ආදායම ගන්න පුළුවන් ශේෂ්ත්‍රයට ගිහිල්ලා ආණ්ඩුවේ මුදල් තත්ත්වය ශක්තිමත් කරන්න. සෞභාග්‍යය දක්ම දැන් කතා කරලා වැඩක් නැහැ. ඒක නිකන් දෙනවා කිව්වා දැන් සල්ලි වලටත් නැහැ. ඒ නිසා ගොවි ජනතාවගෙන් අපි ඉල්ලනවා ඉදිරි මැතිවරණවලදී සහනයක් ගොවියට ලබා දෙන්න බැරි මේ ආණ්ඩුවකට නැවත වතාවක් මේ මැතිවරණයේදී තමුන්ගේ තීරණය ගොවි ජනතාවට ගන්ටේ කියන ඉල්ලීම ගොවි ජනතාවගෙන් ඉල්ලනවා. මේතිනවල දැඩි කතාබහට ලක් වී ඇති ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලකණීන් වෙලස අදහස් පළ කළා. අපි කියන ඡන්දයක් තියෙන්න ඕනේ. අපි උසාවි කියන ඡන්දය කළා නේද? ඊට වැඩිය ජනතාව අපි අගය කරන්නේ. මොකෝ ඡන්දයක් තියලා මිනිසු මරුණා මොකද වෙලා තියෙන්නේ? අන්න ඒ නිසා පුළුවන් තරම් ඉක්මනට මේ කොරෝනා සාමුලින්ම නැති කරගන්න. මේ ඕන ලෝක යුද්ධක වුණා යම් විදියක එක පාර්ශ්වය දිනනවා මේකේ ලෝකේ රටවල 196ම පරිදිලා තියෙනවා ඒ නිසා ඒකේ එක රාශිකල කටයුතු කිරීම තමයි කියන්නේ මදක තියාගන්න ඕකේ අපේ හැම යුද්ධයක්ම තියෙනවා ආර්ථික යුද්ධ පරිදුණා
निश्चित निश्चित विद्यात्मक अदाजुन ඡන්දේ පැවැත්වීම සඳහා පසුබිම සකස් කරා. මැතිවරණ පැවැත්වීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ වන විට යම් කිසි සාධනීය පියවරක් අරගන්න උත්සාහ කරනවා. අපි බලාපොරොත්තු වෙනවා මැතිවරණ කොමිසම පරක්කු නොවි හැකිතරම් ඉක්මනින් මෙම පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට කටයුතු සිදු කරයි කියලා. විශේෂයෙන්ම මැතිවරණ කොමිසම කියනවා නම් උසාවියට සති 9ක් 10ක් අතර කාලයක් මැතිවරණයකට අවශ්‍යයි කියලා. එහෙමනම් තව මාස දෙකකට එහාට මේ මැතිවරණ යනවා කියන එක තමයි අපේ මතය. මොකද මැතිවරණ කොමිසම තමයි මැතිවරණ ක්‍රියාත්මක කරන්නේ. විශේෂයෙන්ම විපක්ෂය ඡන්දෙ තියන්න එපා කියලා කියලා බෑනේ. ඕගොල්ලෝ කුලල් කාගෙන දෙපැත්ත බෙදිලා එක එක කෝලම් කරාට ඒවා අපිට අදාළ නැහනේ. ඒවා ඔබතුමාලා බලා ගන්න. ඔබතුමාලා කියනවනේ අර කුඹලා මාළු කෑවනම් ඉතින් විදෝපම් බලලෝ කිව්වා වගේ තමයි දැන් වැඩේ යන්නේ. ඒක නිසා අපිට ඕනේ ඉක්මන් මැතිවරණය සෞඛ්‍යංශවල නිර්දේශවලට අනුව පමණ ක්‍රියාත්මක කරන්න තීන්දුව කරලා තියෙන අපේ මැතිවරණ කොමිසමට අද චෝදනා එල්ල කරනවා ආණ්ඩුව. ඒ ආණ්ඩුව චෝදනා එල්ල කරන්නේ Tamanට ඕන විදියට වැඩේ කරගන්න බැරි වෙනකොට. ගීතා කුමාරසිංහ මහත්මිය කියනවා මාධ්‍යයට ඇවිල්ලා මේ වෙලාවේ කොහොම හරි මැතිවරණය තියන්න ඕන. කොහොම හරි මේ මැතිවරණය තියලා අපි ආණ්ඩුවක් හදාගන්න ඕනේ. මේක තමයි වැඩේ. කොරෝනා වසංගතය වසන්තයක් කරගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕන කියලා තමයි ගීතා කුමාරසිංහ මහත්මිය කියන්නේ. මැතිවරණ කොමිසම මේක කල් දානවා කියන එක අපට චෝදනාවක් කරන්න බෑ මොකද අපි දැක්ක මැතිවරණ කොමිසම හැම විටම මැතිවරණේ තියන්න ඕනේ කියන කාරණාව සහ නීත්‍යානුකූලභාවය ගැන කතා කරා. එක එක්කිනාට දොස් කියා ගන්නවට වඩා එක එක්කිනාට බයිනවට වඩා මම හිතේ මේක කෙරෙන තරමට ගෙනල්ලා ව්‍යවස්ථානුකූලව මේ රටේ ජනතාවට අවශ්‍ය සාධාරණ අපි පිස්සු කරලා දෙන්න ඕනේ. දැන් රටවට ආපුවත් කිහිපයක් කෙටි COVID-19 වෛරසයට එරෙහිව මෙරට සෞඛ්‍ය සේවා අංශය ඉටු කරන මෙහෙයට තවදුරටත් සහය දක්වමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සංනිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසියාටා PLC සමාගම රජයේ ඊසෞඛ්‍ය පද්ධතිය සවිමත් කරමින් My Doctor App හරහා ටෙලිමෙඩිසින් සේවා සැලසීම සඳහා Samsung Global සහ My Doctor සමග එක්ව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට වසර 3ක් සඳහා අඛණ්ඩව Samsung Tab පරිගණක සම්බන්ධතා පහසුකම් සහ ටෙලිමෙඩිසින් සේවා සැලසීමට පියවර ගෙන තිබෙනවා. මගේ අතේ තියෙන්නේ රෝගිය පාවිච්චි කරන මුදුකා प्रधान मार्गे कुडागम मनसंदी पिहिटी आहार द्रव्य अलविकरण वेलंद सलक सहा मुद्रणालयक किसियां पिरिसक विसिन कडा बांड सुरा के नतिबिनवा වැලිපෙන්න පොලිස් කොට්ටාසයට අයත් පරයිකම ප්‍රදේශයේ කලක සිට නීති විරෝධී මත්පැන් අලෙවිකල සැකකරුවෙක් කළුතර කොට්ටාස නොවිසඳුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. කෙටි විරාමිකින් අනතුරුව විදෙස් පුවත් බලාපොරොත්තු වන්න. අද සිට තවත් අලුත් වැඩසටහනක් ඔබට තිළිණ කරන්නට සියත අප සූදානමින් සිටිනවා. දේශපාලන සමාජීය සහ සංස්කෘතික ප්‍රවාහයට නවම මුහුණුවරක් ලබා දෙන තරුණ නායකත්වය වෙනුවෙන් නව වැඩසටහනක් අද සිට ඔබ වෙත ගෙනීමට අප සූදානම්. සතියේ සෑම දිනකම සවස 6:40 සිට අලුත් පාර වැඩසටහන ඔබට නැරඹිය හැකි. අද අලුත් පාර වැඩසටහනින් ඔබ සමග එක්වන්නේ නීතිඥ ප්‍රේමනාත් සී දොලවත්ත මහතායි. प्रधान पुआत विकाशे अवसान यली थम्यमु रात्रि 9:35 ओबट सुबह संध्या දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත්
අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.